අපේ හැමදෙනාම වහන්සේ කලින් ධර්ම දේශනාවේදී සඳහන් කළා මාර්ගයේ අවසන් අවස්ථාවේදී යෝගාවචරයේ යම් මොහොතක පස්සේ ළඟම අනිත්‍ය දකිමින් ඒ වෙලාවේ අර ඇලීම් ගැටීම් උපේක්ෂාවකින් තොරව මොහොතක් තාවකාලිකව ලෝකේ නිරෝධය කරනවා කියලා. ඊට පස්සේ තමයි අර අවබෝධාත්මක නිරෝධය සාක්ෂාත් කරන්නේ කියලා. අපි හන්දනේ එතන අර මොහොතක් තාවකාලිකව ලෝකේ නිරෝධය කරලා ඊට පස්සේ අවබෝධාත්මක නිරෝධය සාක්ෂාත් කරනවා කියන අපි හන්දනේ එතන තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? මෙහෙමයි මාත් එතනදී තාවකාලිකව නිරෝධේ නික්ලේශී භාවය අත්විඳිනවායි කියලා කියන්නේ යෝගාවචරයෙක් අනිවාර්යයෙන්ම ඔය කියන තැනට එන්න නම් මාත්‍ය එයා ඒ වෙලාවේ අනාගාමී ඵලයට පත් වෙලා තියෙන්න ඕනේ. තේරෙනවද? එයා ඒ අනාගාමී ඵලයට පත් වුණායි කියන තැනදී ඒ කියන්නේ එයාට එක භවයක් කෙරෙහි විතරයි තෘෂ්ණාව තියෙන්නේ. එක භවයක් කෙරෙහි විතරයි තෘෂ්ණාව තියෙන්නේ. එතකොට යාට කාම රාග පටිගයන් යාතුලින් දැන් මේ මේ කාරණාත් එක තමයි මේක බලන්න ඕනේ. එක පැත්තකින් අනාගාමී ඵලයට පත් වෙච්ච වෙලාවේ යාට එකම එක ආත්මභාවයක් කෙරෙහි විතරයි තෘෂ්ණාව තියෙන්නේ. අනිත් පැත්තෙන් කාම රාග පටිගයන් සම්පූර්ණයෙන්ම නිරෝධය වෙලා තියෙන්නේ. අවිද්‍යාව මෝහය අනුශය වශයෙන් තියෙනවා කියන කාරණේ තමයි සිද්ධ වෙන්නේ. තේන්න? එතකොට මේ තැනදී යෝගාවචරය දකිනවා තමන් මේ ලෝකයත් එක්ක පංච උපාදානස්කන්ධ ලෝකයත් එක්ක මේ එක නූල්පටකින් තමයි බැඳිලා තියෙන්නේ කියලා. එක නූල්පටකින් තමයි බැඳිලා තියෙන්නේ. ඒතකොට දැන් එයා මේ මාර්ගයේ වඩාගෙන ඇවිල්ලා එයා දකිනවා දැන් මේ සියුම් තැනක් මෙතනින් බැඳිලා තියෙනවා. නමුත් මේ සියුම් තැන කැඩෙන්න ලේසියක් නැහැ කියන කාරණා. තේරෙනවද? ඉතින් එයා දකිනවා හොඳට මේ සියුම් මෙතෝනේ සියුම් තැන කියන්නේ මොකද්ද? මේ නූල්පට කියන්නේ මොකද්ද? මේ පැත්තෙන් කාමයන් සම්පූර්ණයෙන්ම නිරෝධය කරලා අනිත් පැත්තෙන් එකම එක ආත්මභාවයකට අදාළ විතරයි තෘෂ්ණාව තියෙන්නේ. තේරෙනවද? එතනදී එයා දකින්නේ තමන් නූල්පටකින් පමණයි මෙතන බැඳිලා ඉතින්නේ කියන කාරණය තුල. තේරෙනවද? ඉතින් ඒ කාරණය තුල ඒ තැන ඉඳගෙන මහත්යෝ ඔයා ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ට යන්නේ නැතුව හිත නිරතුරුවම මේ නිරෝධය කියන කාරණය తాවකාලිකව තේරෙනවද? සැබෑ නිරෝධයට පත් වෙන්නේ ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය නිරෝධයට පත් වෙන්නේ ඉස්සෙල්ලා తాවකාලිකව පස්සේ අනිත්‍ය වශයෙන් දකිමින් ඇදීම් ගැටීම් උපේක්ෂාවන් නිරෝධය දකිමින් එයා ඉස්සරහට යනවා. එතන මේ අවසාන මෙහෙම තියෙන extra අවස්ථාව. තේරෙනවද? නමුත් එයා තාම භවයෙන් නිරුද්ධ වෙලා නැහැ. සංස්කාර නිරෝධය දැකලා නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා නැහැ. තේරෙනවද? දැන් එයා මේ ස්වයං පුහුණුව ලැබමින් ස්වයං පුහුණුව ලැබමින් ඉස්සරහට යන්නේ. තේරෙනවද? මොකද දැන් ස්වයං පුහුණුව ලැබමින් මහත් ඒක යාතුල සකස් වෙන්නා වූ ලෝකෝත්තර සම්මා සතිය තුලින් යාට ඇති කළ දෙන්නේ. මොකද එයා පොතක බලලා කල්යාණ මිත්‍රයෙක්ගෙන් අහලා ගුරුවරයෙක්ගෙන් අහලා කරන දේ තේනද? ස්වයංක්‍රීයව මාර්ගය තුන මෙයාට සතිය සිය සකස් කරලා දෙනවා මාර්ගය ඉස්සරහට යන්න. තේනද? ඒ වෙලාවේ සකස් වෙන සතිය සිය තුල යා නිරේතුරම තමා තුලින් තමා ස්වයං පරීක්ෂණ කරමින් තමයි යන්නේ. මොකද එයාට වෙන මාර්ගයක් පේන්න කෙනෙක් නැහැ. මාර්ගයක් පේන්න කෙනෙක් නැහැ. තේනද? මා මෙතනයි කියලා පෙන්වලා දෙන්න කෙනෙක් නැහැ. තේනද? ඒ නිසා එයා තුලින් සකස් කරගන්නා වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිම තුල පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම තුල ආර්ය සීලය තුල මේ අචල සද්ධාව තුළ එයා තුළින් ස්වයං පරීක්ෂණ කරමින් එයා ඉස්සරහට යනවා. තේනවා? ඒ ස්වයං පරීක්ෂණ කරමින් යන තැනදී යා නිරතුරුවම දක්ෂයි සකස් වෙන සෑම සිතක්ම ඇලීම් ගැටීම් උපේක්ෂාවන්ට යා නොදී අනිත්‍යය කියලා දකින්න. තේනවා? දැන් ඒතකොට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනාත් අනිත්‍යය කියලා දකිනවා. නමුත් එයා දකින්නේ ආත්මභාව හතකට අදාළ තෘෂ්ණාව ක්‍රියාද. කාමරාග පටිගයන් කෙරෙහි තෘෂ්ණාව එයා තුළ තියෙනවා. තේනවා? එයා මේ සිත අනිත්‍යයි කියලා දැක්කත් ඊළඟ සිතේදී ආයමත් කාමයකට බැඳෙන්න පුළුවන්. තේරෙනවද? නමුත් අනාගාමී ඵලයට පත් වුණ කෙනාට ওই ප්‍රශ්නේ නැහැ. මොකද එයා කාමයෙන් නිරෝධය කළා තියෙන්නේ. කාමයෙන් නිරෝධය කරපු නිසා යා සෝවාන් ඵලයට පත් වුණ කෙනාට වඩා සිත තුළින් ස්වයං පරීක්ෂණ කිරීමේ ශක්තියට වැඩි. මොකද එයා කාමරාග පටිගය නිරෝධය කළා තියෙන්නේ. තේරෙනවද? නමුත් තාම එයා චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබලා නැහැ. භව නිරෝධය සාක්ෂාත් කළා නැහැ. එයා භව නිරෝධය සාක්ෂාත් කිරීමට පෙර ආතුව ඒ නිරෝධය తాවකාලිකව දකිමින් ඉදිරියට යනවා. තේරෙනවද? తాවකාලිකව දකිමින් ඈ තාම ස්ථීර නිරෝධයටපත් වෙලා නැහැ. తాවකාලිකව නිරෝධය දකිමින් තමයි එයා ඉස්සරහට යන්නේ. මොකද ඒක යාගේ මාර්ගය. මොකද එයා එකම අරමුණ යාගේ භවෙන් ඈතර වීම කියන තැනයි. ඒ ඈතර වීම කියන තැන තෘෂ්ණාව කියන කාරණයක් යාට
නෑ යට නිවන කෙරෙහි තෘෂ්ණාවක් නෙමෙයි එතන තියෙන්නේ නිවන කෙරෙහි තෘෂ්ණාවක් නෙමෙයි මේ භවයෙන් එතර වෙන්නේ ඕනේ කියන ඡන්දය විතරයි තියෙන්නේ ඡන්දයත් යාට අනිත්‍යෝ සිත පම තේන එතෙන්දී සංග තමන් අවබෝධාත්මකව නිරෝධය සාක්ෂාත් කරගන්න ඉස්සෙල්ලා මාත්‍යෝ ඒ යෝග යෝගාවචරින් තමාගේ ජීවිතය තුලින් කරන්නා වූ ස්වයන් පරීක්ෂණ තමයි ඔය తాවකාලිකව නිරෝධය කියන කාරණේ අත්විඳින්මින් අත්දැකීමින් ඉස්සරහට යන තේන ඒ අත්දැකීමින් ඉස්සරහට යද්දී ආයමත් යාතනෙ හිතේ හටපයින්න පුළුවන් තේන හිතේ හටපයින්න පුළුවන් මොකද මෝහයේ අංශය වශයෙන් තියෙන තේන ඒ පයින්න සිටියා නැවතත් මෙතෙන්ට ගිනලා ආයමත් යා తాවකාලික නිරෝධය තුලට ගන්නවා තේන අරගෙන ආයමත් ඉස්සරහට පයින්න පුළුවන් තේන නිරෝධය කියන තැනින් ආයමත් ඉස්සරහට පයින්න පුළුවන් මොකද එකාත්ම භාවයට අදාළ තෘෂ්ණාව තියෙනවා තේන එකාත්මයි අදාළ තෘෂ්ණාව නමුත් ඒ පයින් හිත කාමයන් උදෙසා යන්නේ නැහැ කාමයන් නිරෝධය කරලා තියෙනවා නේද නමුත් භවයේ කෙරේ බ්‍රහ්මතලයක් කෙරේ එක පුංචි තැනක හොයාට නූල්පටේ තෘෂ්ණාව තාම තියෙනවා තේන්න එතකොට මේ පයින් තැනදී හිත ඉස්සරහට ගියා ආයිමත් යා හිත අරගෙන දැන් යා නිරෝධය තුල හිත හැම වෙලාවෙම තියා ගන්නවා හිත බැහැරට යන මොහොතේ නැවත නැවත ගනිමින් 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 ස්වයන් පරීක්ෂණ දිගටම කරමින් ඒ නිරෝධය තුල තමයි අවසාන නිරෝධය සාක්ෂාත් කරගන්න තියෙන්නේ. ඊට අවසානයේ අවබෝධාත්මක නිරෝධයට එන්නේ ඉස්සෙල්ලා මහත්වෝ එයා ස්වයන් මාර්ගය තුල මොකද කල්යාණ මිත්‍රයෙක් නැහැ, අවවාද ගන්න කෙනෙක් නැහැ, උපදෙස් ගන්න කෙනෙක් නැහැ, බුදුරජාන් වහන්සේ නමක් නැහැ. තේරෙන? ඒ නිසා තමන්ට සම්මා සතිය ලෝකෝත්තර සම්මා සතිය තමන් තුල වැඩෙන ලෝකෝත්තර සම්මා සතිය එහෙම නැත්නම් තමා තුල වැඩෙනා වූ බල ධර්ම තේරෙනවද? බල ධර්ම සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන බල ධර්මයන් තමාව මෙහෙමන මාර්ගය ඔස්සේ ඉස්සරහට මේ ගමන් කරනවා. අපි හැමදෙරේ මේ අවස්ථාව තවදුරටත් විස්තර කරලා දෙන්න පුළුවන්ද? මෙතනදී ඒ යෝගාවචරයා නිරතුරුවම මේ මේ ලෝකෝත්තර සප්තබොජ්ජංග ධර්මයන් තුලයි පසු වෙන්නේ. දැන් ලෝකෝත්තර සප්තබොජ්ජංග ධර්මයන් කියේ සප්තබොජ්ජංග ධර්මයන් විදර්ශනා නූරින් දැකීම තුලයි මේ 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 තැනදී ඉස්සරහට යන්නේ. තේරෙනවද? එතෙන්දී මේ මේ සකස් වෙන්නා වූ සතිය සීය, ඒ කියන්නේ විදර්ශනාමය සතිය සීය තුල සකස් කරලා දෙන්නා වූ ධම්මවිජය බොජ්ජංගය ධර්මයේ තියෙනා වූ ආශ්චර්ය තුල ඒ යෝගාචරයා තුල වීරිය සකස් කරලා දෙනවා මාර්ගය තුල තව ඉස්සරහට අබයන. තේරෙනවද? එතෙන්දී ක්‍රියාත්මක වෙන කාරණා තුන තමයි මොකද්ද? සතිය සීය ලෝකෝත්තර සතිය සීය එතන සකස් වෙන්නේ කියන්නේ විදර්ශනාමය සතිය සීය විදර්ශනාමය සතිය සීය තුලින් ධම්මවිජය බොජ්ජංගය වැඩෙනවා විදර්ශනාමය ධම්මවිජය බොජ්ජංගය ඒ විදර්ශනාමය ධම්මවිජය බොජ්ජංගය තුල වීරිය සකස් වෙනවා ඒ වීරිය තුල තමයි මේ මොහොතේ ඒ යෝගාවචරයා තමන්ගේ මාර්ගය තුල ඉස්සරහට ගමන් කරන්නේ. එතනදී සකස් වෙන්නා වූ ප්‍රීතිය පස්සද්ධිය කියන කාරණාට ඒ යෝගාවචරය බැඳෙන්නේ නැහැ. තේරෙනවා? දැන් අනිවාර්යයෙන්ම සතිය සීය සකස් වුණ තැන ධම්මවිජය බොජ් සතිය සකස් වෙච්ච තැන ධම්මවිජය බොජ්ජංගය සකස් වෙනවා. ධම්මවිජය බොජ්ජංගය සකස් වෙච්ච තැන වීරිය සකස් වෙනවා. වීරිය සකස් වුණ තැන මොකද සකස් වෙන්නේ? ප්‍රීතිය පස්සද්ධිය. නමුත් මෙතන තියෙන ආශ්චර්යමත්ම දේ තමයි ප්‍රීතිය පස්සද්ධිය කියන කාරණේට ඒ මොහොතේ ඒ යෝගාවචරය බැඳෙන්නේ නැහැ. තේන්න මෙතන තමයි අනුතරෙ මිදිච්ච තැන. තේනද? මොන අනාගාමි ඵලයට පත් වෙච්ච කෙනා අනුතරෙ මිදුන තැන ඔන්න ඔතනයි. මොකද මොනම හේතුවක් නිසාවත් සප්තබොජ්ජංග ධර්මයන්ට යව රවට්ටන්න බැහැ. මොකද එයා කාමයන්ගේ නිරෝධය දැකලා තියෙන්නේ. ඒ නිසා යා මොනම හේතුවක් නිසාවත් ඒ මොහොතේ සකස් වෙන ප්‍රීතියේ පස්සද්ධියට බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ බැඳෙන්නේ නැත්තේ ඉහලින් වැඩෙන සතිය විදර්ශනා ඥානීය මුසු සතියයි. ඉහලින් වැඩෙන ධම්මවිජය බොජ්ජංගයේ වීරය සියල්ලම විදර්ශනාවෙන් පෝෂණය වෙලයි පල්ලෙහාට ගලාගෙන ඉන්නේ. ඒ නිසා සකස් වෙන ප්‍රීතිය පස්සද්ධියට එහෙම නැත්නම් සමාධිය උපේක්ඛාව කියන කාරණයක් ඒ මොහොතේ ඒ යෝගාවචරයට අනිත්‍ය වූ ධර්මතාවයක්මයි. තේන්න? එතනදී මහත්වෝ ඒ යෝගාවචරයා දක්ෂයි. ඒ තමන් තුළ වැඩෙන්නා වූ ඒ විදර්ශනාමය සප්තබොජ්ජංගයන් සෑම සප්තබොජ්ජංගයන් ධර්මයක් තුළින්ම පංච උපාදානස්කන්ධය අනිත්‍ය බව මත කරගන්න. තේන්න? එනිසා එයා තුළ සකස් වෙනේ සෑම සප්තබොජ්ජංග ධර්මයක් මේ විදර්ශකයාට ඒ මොහොතේ යෝගාවචරයාට පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවයක් පමණක්මයි. තේන්නාද? ඒ සකස් වෙන සෑම සති ධම්ම විජය වීර පීති පස්සද්ධි සමාධි උපේක්ඛා ධර්මතාවයන් තුළ ඒ යෝගාවචරයා මතු කරලා ගන්නේ කුමක්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය. ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණය මතු කරගන්නේ මොකද? එයා තුළ අවබෝධ ඥානය සකස් වෙලා තිනවා. මේ සෑම
සප්තබොජ්ජංග ධර්මයක්ම මේ රූපය ඇසුරු කරගෙන වැඩෙනා වූ සප්තබොජ්ජංග ධර්මයන් කියලා තේරෙනවද? එනිසායි සප්තබොජ්ජංග ධර්මයන් අනිත්‍යභාවය දකින මොහොතක් පාසා ඒ මොහොතේ විදර්ශකයා නිරේතුරුවම රූපේ අනිත්‍යභාවය අවබෝධ ඥානෙට හසු කරගනිමින් තමයි ඉස්සරහට ගමන් කරන්නේ. අවසර පෙනවදන්නේ ඉස්සලත් ඔබ වහන්සේ තාවකාලික නිරෝධය ඒ කියන කරුණ විස්තර කළා අපි හඳුන්නේ අර මාර්ගයේදී ඒ කියන අනාගාමී වුණාට පස්සේ අර ජීවිතය මරණය දාන අවස්ථාව විස්තර කරන තැනදී. එතකොට අපි හඳුන්නේ අර ජීවිතය මරණයට දානවා කියන කියන්නේත් අපි හඳුන්නේ මේ මේ අවස්ථාවට ඒ යෝගචර පැමිණෙන අවස්ථාව නේද අපි හඳුන්නේ. අවසාන රෝල් පොට නෙල්ලෙන එයාට එක තේරවා ඒ තැනේ තමයි එයා එක මාර්ගෙන් දන්න ඇතුව දාන්න බෑ මේක ගණව තියනවනම් කොහෙ දාන්න එයා දන්නවා ඇලීම් ගැටීම් උපේක්ෂාව නල්ලනවා ඒ